මම නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ආර් එස් වීරසිරි අද දින ගේලයින් 1 බහළු මංගනයට සාමාන්‍ය පරීක්ෂා කිරීම යටතේ අඩි 40 කන්ටේනර් එකක ඩුබායි සිට පැමිණි ප්‍රකාශ කරලා තිබුණේ ගොඩනැගිලි උපකරණ සහ යාන්ත්‍රික උපකරණ කියලා නමුත් අපි පරීක්ෂා කිරීමේදී අපිට දැක ගන්න ලැබුණා බ්‍රෑන්ඩ් නිව් තත්ත්වයේ තියෙන විශාල ප්‍රමාණයේ ටීවීත් ඊටමතරව වායු සමීකරණ විශාල ප්‍රමාණයකුත් පාවිච්චි කරන ලද ටයර් සහ සූර්ය බැටරිස් විශාල ප්‍රමාණයක් ඊටමතරව ආනයන නවත්වලම තියෙන බීච් සයිකල්ස් දැනට යූස් කරන ලද ටයර්ස් ඒවා නවත්වලා තියෙන්නේ ඒවා ගොඩාක් තියෙන්නේ ප්‍රකාශ කරන ලද භාණ්ඩ නෙවෙයි ප්‍රකාශ නොකරන ලද භාණ්ඩ තමයි හුඟක් හමු වුනේ ඒවා තමයි ඔබට දැක ගන්න ලැබෙන්නේ මේ පසුබිමේ තියෙනවා වටිනාකම පොඩ්ඩක් සාමාන්‍යයෙන් ලංකම මිලියන 20ක පමණ ප්‍රමාණයක දැනට බලලා තියෙනවා දැනට වට්ටෝරු ගත කරමින් තිබෙනවා ඒක නිසා අපිට හරියටම මේ වටිනාකම ප්‍රකාශ කරන්න බැහැ ඒ වගේම දැන් මේකෙන් බදු ප්‍රමාණ කොච්චර මුදල බදු ප්‍රමාණයක් රජයට අයිම වෙලා තියෙනවද මේ වගේ පාවිච්චි කරන ලද යාන්ත්‍රික උපකරණ වලට සහන ලබා දීලා තියෙනවා සහන තීරු බදු ලබා දීලා තියෙනවා නමුත් මේ උපකරණ සුපෝකෝවි භාණ්ඩ යටතේ විශාල බදු ප්‍රමාණ යන්නේ ඒක නිසා මේ වටිනාකමට අනුව ඒ බදු ප්‍රමාණ තීරණය වෙනවා ඒක වෙනස ලොකු ප්‍රමාණයක් වේ මිලියන 10කට වැඩි වෙන්න ඕන මේ බදු ප්‍රමාණය දැන් අහිමි වෙලා තියෙන මේ දැන් පේන තියෙන තත්ත්වය අනුව තාම වටවරු ගත කරමින් පවතිනවා බොහෝ දුරට රයිසන්ත කිරීම තමයි බාණ්ඩ සිදුවන්නේ ඒකම අපිට ස්ටැබ්ලිෂ් කරන්න ලැබුණොත් ඒක මේක දැනුවත් කරන දෙයක් කියලා ඔහුට දඬනයක් පමුණවනවා ඒ වටිනාකමට අනුව දැනට සිදුවන්නේ අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආව විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදි සල්ලි යුවේ බැංකුවටනේ මං කිව්වනේ උන්ඩියල් සල්ලි එවන්න එපා කියලා උන්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්